කොහොමද ඔයාලට මුද දවසින් තමයි වීඩියෝ එකක් කරන්නේ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගෙදර දීම පොල් කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා අපි වීඩියෝ එකට කියලා බලමු කොහොමද හදන්නේ කියලා අනිවාර්යෙන් වීඩියෝ එක වෙනකම් බලන්න ඉස්සෙල්ලාම අපි බලමු අපිට ඕන අමුද්‍රව්‍ය මොනවද කියලා රටේ ඉඳි පොල් ගෙඩියක පොල් බිත්තර 3යි ඇස්ට්‍රෝග්‍රෑම් 50යි පොල් පැණි බෝතල් භාගයයි බේකින් පවුඩර් තේ හැඳි 2යි පාන් පිටි ග්‍රෑම් 150යි ඉස්සෙල්ලාම පොල් පැණි බෝතල් භාගය අරගෙන ඒකේ මිලිලීටර් 100ක් පමණ ඉතුරු වෙනසේ ඉතිරි පොල් පැණි ඔක්කොම ටික අපි මේ භාජනයට දාගන්න ඕනේ සීනි මේසෙන්දි 3ක් පමණ අපි මේකට එකතු කරගනිමු මෙන්න මේ ආකාරයට පැණි එකුණු වීගෙන එද්දී අපි පොල් ගෙඩියක පොල් ටික මේකට එකතු කරගන්න ඕනේ පැණිපොල්ලගේ පාට අඩු නිසා ඒකේ පාට වැඩි කරගන්න මෙන්න මේ විදිහට අපි තේ කහල් ටිකක් එකතු කරගන්නවා මෙන්න මේ ආකාරයට බුබුලු දාන විදිහට මේක රත් වුණාම අපි ලිපෙන් මේක බාගමු දැන් අපි මෙන්න මේ ආකාරයට අපි ගත්තු පිටි ටික බේකින් පවුඩර් සමග හොඳින් මිශ්‍ර වෙන ආකාරයට හලා ගන්න ඕනේ දැන් අපි බිත්තර තුන අරගෙන මෙන්න මේ විදිහට භාජනයකට දාගෙන හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට හොඳින් පෙනෙන දෙයක් මේක කලවම් කරගත් පසු අපි මේකට ඇස්ට්‍රා එකතු කරගනිමු මේ ආකාරයට හොඳින් මිශ්‍ර කරගත් පසු අපි මේකට රටින් ග්‍රෑම් 100 එකතු කරගනිමු දැන් අපි මේකට පිටි ග්‍රෑම් 150 එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගනිමු. මේ ආකාරයට මිශ්‍ර කරගත් පසු අපි සාදාගත් පොල් පැණි මිශ්‍රණය අපි මේකට එකතු කරගන්න ඕනේ. දැන් අපි කලින් ඉතුරු කරගත් පැණි මිලිලීටර් 100 මේකට හොඳින් එකතු කරගනිමු. පැණි එකතු කරගත් පසුව අපි මේක හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ.
මෙන්න මේ ආකාරයට අපි මේක හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. කේක් මිශ්‍රණයේ සුවඳ වැඩි කර ගැනීම සඳහා අපි මේකට වැනිලා බිංදු දෙක තුනක් එකතු කර ගනිමු. ඉන්පසු මෙන්න මේ ආකාරයට අපි මේක හොඳින් මිශ්‍ර කර ගන්න ඕනේ. විනාඩි 10ක් පමණ මෙන්න මේ ආකාරයට මිශ්‍ර කරගත් පසුව අපි තැටියක් අරගෙන ඒකට මේ මිශ්‍රණය මේ ආකාරයට දමා ගනිමු. දැන් අපි විනාඩි 40ක් පමණ මේක අවන් එකේ දාලා හොඳින් බේක් කරගන්න ඕනේ. මෙන්න තියෙනවා අපි හදාගත්තු පොල් කේක් එක. මේක හුඟක් රසයි, ඒ වගේම මෙලකයි. ඔයාලත් හදලා බලන්න එන අලුත් අවුරුද්දට. ඒ වගේම කියන්න ඕනේ මගේ channel එක like කරන්න, subscribe කරන්න, share කරන්න. නැවතත් අපි මේ වගේ video එකකින් ළඟදීම හමු වෙමු.